ලංකාවේ ජනාධිපතිවරණ ඡන්ද දිහා බැලුවාම මේ 82 ඉඳලා මේ දක්වා කිසිම ජනාධිපතිවරණයකදී ස්වාධීන අපේක්ෂකයෙක් කිසිම දායක ජයග්‍රහණය කළා නැහැ. මම හිතන්නේ මේ අවස්ථාවේදී ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට එනවා කියලා කියන්නේ පැහැදිලි යාන්ත්‍රණයක්, පැහැදිලි ප්‍රතිපත්තියක් නැති නිසා. අපි දකින්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට නාම යෝජනා පත්‍ර බාර දීමම, අප මුදල් තැන්පත් කිරීමම එතුමාගේ පරාජයේ මූලිකම ලක්ෂණයක් හැටියට, මූලික පෙරනිමිත්තක් හැටියට අපි දකිනවා ඒ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට අප මුදල් තැන්පත් කිරීම. ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු මේ තීන්දුව කවුරු හරි අභියෝගයට ලක් කරනවා නම් ඉදිරියේ ඒක ඉතාම නරක පූර්වාදර්ශයක් බවට පත් වෙනවා. මේ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් නම් කිරීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තරම් අපහසුතාවයට පත්තුන් වෙන කිසිම දේශපාලන පක්ෂයක් ලංකාවේ නැහැ. අපි දකින්නේ ඒගොල්ලෝ අපේක්ෂකයෙක් ඉදිරිපත් කළත් නොකළත් ඒක හරියට අර සාමාන්‍ය කියමනක් තියෙනවා, මග හිටියොත් ඕනසී, ගෙදර ගියොත් අඹුනසී කිය. ඒ නිසා මොන ක්‍රියාමාර්ගය ගත්තත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට උදාවන්නේ අවාසියක් මිසක වාසියක් නෙවෙයි.